අයිබුවන් කියල පිළිගන්න ස්සල් කන්ස්ට්‍රක්ෂන් චයන්ලගෙන් ගේන මේ වීඩිය එකටත් මේ දවස්සල හුඟක් නිවස්සල කතා වෙනවා කෘතිම වැසි ගැන මේ වීඩියකින් අබලමු ඒ කෘතිම වැසි හැදෙන්න්න කොහොඳ කියල සහ ඒවැන් අපට තියෙන බලපෑම් ගැන බලාකුළු කියලා අපි දකින්නේ පුංචි පුංචි ජලාංචු ඒවා අහස පාවෙවී තියෙනවා අන්නහෙම් පාවෙවී තියෙනකොට ඒවා හුඟක් එකතු වෙලා ජල බිද්දුව කැටලා පල්ලෙහාට වැටෙන එකට තමා කියන්නේ වැස්සක් කියලා කෘතිම වැස්සක් කියලා අපි කරන්නේ අර තියෙන ජලාංශු කෘතිමව එකට එකතු කරනවා. එතකොට ජල බිඳුවක් හැදෙනවා. අන්නේ ජල බිඳුව පල්ලෙහාට ගේන එකට තමයි කියන්නේ කෘතිම වැස්සක් හදනවා කියලා. මේ වගේ කෘතිම වැස්සක් හදන්න අපි පාවිච්චි කරනවා සිල්වර් අයඩයිඩ්, සෝඩියම් ක්ලෝරයිඩ්, ඒ කියන්නේ සාමාන්‍ය ලුණු, ඒ වගේම වියලි අයිස්. වියලි අයිස් පාවිච්චි කරන්නේ අර අංශු එකිනෙකට ලං කරගන්න ඒ අංශු ඝනීභවනය වෙන්න ඕනේ. අන්න ඒකට තමයි අපි වියලි අයිස් පාවිච්චි කරන්නේ. මේකදී පාවිච්චි කරන සිල්වර් අයඩයිඩ් වල තියෙන අංශුවේ හැඩයයි ජලාංශු වල තියෙන හැඩයයි එක්ක සිල්වර් අයඩයිඩ් අංශුවට හුඟක් ජලාංශු ලං කරගන්න පුළුවන්. එහෙම ලං කරගන්නවා කියන්නේ අපිට ඕන කරන අර වැහි බිඳුව කියන එක හදාගන්න හුඟක් පහසුයි සිල්වර් අයඩයිඩ් පාවිච්චි කරාම. ලෝකයේ වගේම ලංකාවෙත් ප්‍රධාන වශයෙන්ම මේ වගේ කෘතිම වැසි ඇති කරන්නේ විදුලි බලාගාර තියෙන ප්‍රදේශ වලට ජලය ලබා දෙන්න. ඒ වගේම පිටරටවල සාමාන්‍ය වයින් කම්පැනි ඒ කට්ටියගේ ශාකටිකට උෂ්ණත්වය ඉහළ යෑමෙන් වෙන බලපෑම අවම කරගන්නත් මේ වගේ කෘතිම වැසි යොදා ගන්නවා. සමහර රටවල ඉන්ෂුරන්ස් කම්පැනිත් මේ කෘතිම වැසි යොදා ගන්නවා. ඕකට ඒ බල නැති කොහොමද ඒක යොදා ගන්න කියලා. උෂ්ණත්වය ඉහළ යෑමින්ද වෙන ක්ලේම් ටික, ඒ කියන්නේ වගාහානි හරි තව මොනවා හරි වෙනින්ද වෙන ක්ලේම් ටික අඩු කරගන්න ඒ කට්ටිය මේ වගේ කෘතිම වැසි යොදා ගන්නවා. මීට කලින් ඒ කියන්නේ 1981 වසරේදීත් මේ වගේ කෘතිම වැසි ලංකාවේ යොදාගෙන තියෙනවා. ඒ යොදාගෙන තියෙන්නේ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වලට ජලය සපයන්න. කෙනෙක්ට හිතෙන්න පුළුවන් ලැබු ගිනි වලට මේ වගේ කෘතිම වැසි යොදා ගන්න පුළුවන් නේද කියලා. නමුත් ඒකට බලපාන සාධක කිහිපයක් තියෙනවා. සුළඟේ වේගය, ඒ අවස්ථාවේදී ඒ ප්‍රදේශයේ තියෙන වලාකුළු වල ඝනත්වය, ඒ වගේම ඒ අවස්ථාවේ ඒ පළාතේ තියෙන උෂ්ණත්වය, මේ යොදා ගන්න රසායනික ද්‍රව්‍ය එක්ක ඒවැ මිනිසාට, පරිසරයට, සතුන්ට කොහෙදිවත් හානියක් වුණා කියලා සඳහන් වෙන්නේ නැහැ. නමුත් ලෝකයේ ස්වභාවික සිදුවන ක්‍රියාවලියක් මිනිසා විසින් කෘතිමව පාලනය කරන නිසා ඒකෙන් වෙන අතුරු ප්‍රතිඵල ගැන අපිට මුකුත් කියන්න බෑ. මේ වීඩියෝ එකෙන් මම කෘතිම වැසි ගැන හුඟක් සරලව තමයි කතා කරේ. ඊට වඩා ඔය කට්ටියට දැනුම ලබා ගන්න ඕන ඒකට වැදගත් වෙන වීඩියෝ එකක් මම පල්ලෙහෙන් ෂෙයා කරන්නම්. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔය කට්ටියට කෘතිම වැස්සක් කියන්නේ මොකද්ද කියලා අවබෝධයක් එන්නේ නැති කියලා. වීඩියෝ එක හොඳ නැහෙන ඔය කට්ටිය යාළුවන්ට බං ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක ගැන හිතන දේ අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ දෙකටම බාන්න අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා තියාගන්න. හොඳයි, ඊළඟ වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.